අපි ආරම්භ කරපු වැඩපිළිවෙල වල සක්‍රීයව ඉදිරියට ගෙන යන්න කටයුතු කිරීම සම්බන්ධව සහ සැලසුම් සහගතව වැඩපිළිවෙලක් ඉදත් කිරීම සම්බන්ධව මම ලේකම්තුමා ප්‍රමුඛ සෙළුම නිලධාරීන් මේ සම්බන්ධව වගකීම් බාරගත් සෙළුම නිලධාරීන්ට මගේ ස්තුතිය පුද කරනවා. මොකද හේතුව මම අමාත්‍යංශයේ හොඳ දේශපාලන සහ පරිපාලන සංස්කෘතියක්. මේ සංස්කෘතිය තමයි කණ්ඩායම් හැඟීමකින් වැඩ කරන්නේ. අපි ඔක්කොම ලේකම්තුමාගෙන් සිට සෙළුම නිලධාරීන් අපි බොහොම සහෝදරත්වයෙන් වැඩ ගැන අවබෝධයක් තියාගෙන අපට දීලා තිබෙන වගකීම කුමක්ද කියලා තේරුම් අරගෙන ඒ වගකීම ඉෂ්ට කරන්නට සහ සෞභාග්‍ය ඉදිරි දක්ව වැඩපිළිවෙලටත් ඒක බද්ධ කරමින් කටයුතු කරන්න අපි බැඳී සිටිනවා. ඒක අපේ වගකීමක් යුතුයකමක් හැටියට බාර ගන්න. ඒ නිසාම තමයි අපි මට මතකයි ඒකම්තුමා කියනවා අපි මේ අපේ අමාත්‍යංශයේ පොඩි කැලලක් තියෙනවා එමත්තුමා මොකද්ද මේ මාධ්‍යවේදීන්ගේ සංවර්ධනයේ සම්බන්ධතාවක් කියලා. මම හිතන්නේ ඒක තිබ්බ ඉස්සර අපේ රාජ්‍ය අමාත්‍යතුමා ගාව තපල් සහ ඒ නිසා අපි දැන් ඒ අමාත්‍යංශයත් අපිට කැසට් නිවේදනකින් පවර්ලා තිබෙන නිසා මම හිතනවා මේ ක්‍රියාවලිය ඒකට පැහැදිලිවම ගැලපෙනවා. ඒ අර එක්කාසු කරලා තියෙන කොටසට ගැලපෙන ආකාරයට තමයි මාධ්‍ය වෘත්තීය වෘත්තීය වේදීන් හැටියට ඉදිරියට ගෙන යාමට රුකුලක් ලබා දෙන්නේ. අපි දකිනවා මාධ්‍ය වේදීත්වය ගැන දකිනකොට අපිට පේනවා මේ අපි කියනවා කැලේ පිපෙන මල් කැලේම පරවෙලා යනවා කියලා. එහෙම වෙන අවස්ථාවක් එමටයි. ෂේක්ස්පියර් කිව්වා වගේ අපි සියලු දෙනාම ඉපදලා තියෙන්නේ යම් කිසි රංගපෑමක් කරන්න පුළුවන්. හැබැයි වේදිකාව ලැබෙන්නේ බොහොම ටික දෙනාට. ඒ කියන්නේ මෙතන ඉන්නේ වේදිකාව ලැබිච්ච අය. නැත්තම් මෙතන ඉන්නවා වගේම තව සමාජයේ විශාල පිරිසක් ඇතිද වේදිකාව ලැබීම සම්බන්ධව ඔබතුමාලා හදවතින් සතුටු වෙන්න ඕනේ. මොකද වේදිකාව හැමෝටම ලැබෙන්නේ නැහැ. අවාසනාවට හැමෝටම දෙන්න පුළුවන් නම් හොඳයි. හැබැයි හැමෝටම දෙන්න බෑ. එම වේදිකාව ලැබෙන්නේ සුවිශේෂ හේතුවක් නිසා මම හිතනවා මෙතන කියවුණා ඉතා අපක්ෂපාතී ලෙස මේ තේරුම් බේරුම් කිරීම කරයි කියලා. පළක් වෙලාට ඔය සිනමා ජූරිය වල හැම ප්‍රශ්න ගණනාවක් මතුවෙනවා. ජූරි සභාව සම්බන්ධව මතුවෙනවා. පළක් අය දෙන අවෝඩ් එක බාරගන්නේ නැතුව යනවා. එහෙම දෙයක් අපේ අමාත්‍යංශයේ සිදු වෙලා නැහැ කියන එකයි මගේ විශ්වාසය. කලෙසේ නොවේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා. සමට සාධාරණ ඉෂ්ට වෙන්න කටයුතු කරමුයි කියන එක මම හිතනවා අපි පළවෙනියෙන්ම හිතරගත යුතුයි. මම හිතනවා ඒ කාර්යය අපූර්වට අකුරට සිද්ධ වෙනවා කියන එක. ඒ නිසා මම මට තියෙනම තුමාලට සුබ පතන්න. මෙතනින් නතර වෙන්න එපා. අපි හැමදාම ඉගෙන ගන්න. මම නම් පාරේ ඉන්න යාචකයෙක්ගෙන් ඉගෙන ගන්න දෙයක් තිබ්බත් ඉතාමත්ම මනාවෙන් ඒ දේ ගැන හොයලා බලලා ඉගෙන ගන්නවා. මොකද ඉගෙනීම කවදාවත් නතර වෙන්නේ නැහැ. අපි හුඟක් වෙලාවට සාකච්ඡා වලට එහෙම ගියාම පෙලක් වෙලාවට ඒ අය කියන දේවල්ම ඉගෙනගෙන මම ඒත් කතා කරනවා. ඒ කට්ටියම කියන එක මගේ වගේ. මොකද හේතුව ඒකත් එක දක්ෂකමක්. Breaking.lk